එතකොට අපි දැන් ශ්‍රද්ධා මට්ටම ගත්තොත් මේ තියෙන ශ්‍රද්ධා මට්ටම ඉහළට වැඩෙන හැටි. මම රවුම් කරපු ටික බලන්න. දැන් අර අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ කොහොමද අපි කරන භාවනා ගලපගන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම ඉහළට වැඩෙන විදිහ ගැනනේ. එතකොට අපි මේ බලන්න හදන්නේ ශ්‍රද්ධා කියන මේ මට්ටම ඉහළට වැඩීම. මම රවුම් කරපු ටික ගැන හිතන්නකො ටිකක්. සතිපට්ඨානය සහිතව අර සම්‍යක් ප්‍රදාන වීර්ය හතර සහිතව ඊළඟට මේ ඉද්ධිපාද සහිතව, ඒ කියන්නේ ශ්‍රද්ධාව පැත්තට කැමැත්තක්, ඒක වඩන්න වීර්යයක්, අදිෂ්ඨානයක්, විමසුමක්, ඒවා සහිතව ඊළඟට අපි ශ්‍රද්ධාව වැඩෙන්න ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් මට්ටමට වැඩෙනවා. ඉන්ද්‍රියක් වගේ දැනෙන්නේ කොහොමද ශ්‍රද්ධාව? ශ්‍රද්ධාව අපිට තේරෙනවා දැන් හිතේ මුල් බැස් මූලිකත්වයක් අරගෙන කියලා. අපි අර කිව්වේ අර කලින් උදාහරණයක් මම කිව්වා, අපි අර කම්පැනි එකට එහෙම ගියාම එතන තියෙනවනේ අර ඇතුල් වෙන තැනම ඩෙස්ක් එකක් නේද, පිළිගැනීමේ ඩෙස්ක් එකක් තියෙනවා. ඒකේ ඉන්නවා පිළිගැනීමේ නිලධාරී අපි රිසෙප්ෂනිස්ට්ලා කියලා කියන්නේ. ඒ වගේ අපේ හිතට අරමුණක් ඇතුල් වෙනකොට ඒ පිළිගැනීමේ නිලධාරීන් ඉන්නවා හිතේ. ඒගොල්ල තමයි පිළිගන්නේ, මුලින්ම හම්බෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඉන්න පිළිගැනීමේ නිලධාරීන් අපි වෙනදා කතා කරන මේ උදාහරණ මතක ඇති. සාමාන්‍යයෙන් ඉන්නේ නීවරණ පහ තමයි පිළිගැනීමේ නිලධාරීන් විදිහට ඉන්නේ හිතේ. එක්කෝ කාමච්ඡන්ද, එක්කෝ ව්‍යාපාද, එක්කෝ උද්ධච්ච කුක්කුච්ච, එහෙම නැත්නම් විචිකිච්ඡා, එහෙම නැත්නම් තීනමිද්ධ. ඒ පස් දෙනා තමයි සාමාන්‍යයෙන් හිතට ඇතුල් වෙන අදහසක් නිමිත්තක් පිළිගන්නේ. පිළි අරන් ඒගොල්ලන්ගේ ක්‍රියාදාමයට ඒ නිමිත්ත අරන් යනවා. ඒ මොකද ඒගොල්ල තමයි හිතේ අධිපති වෙලා ඉන්නේ. මම මේ කියන්න හදන්නේ ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලන්ගේ ඉස්සර කාලේ නීවරණ අධිපති වෙලා හිටිය හිතේ. මොන දේ හිතට ගන්න ආවත්, මොන දේ ඇහැට පෙවුණා, කනට ඇහුණා, අර නීවරණයකින්මයි පිළිගන්නේ. නීවරණය කියන විදිහට තමයි ඒක ගැන හිතන්නේ. එහෙම ගතියක් තිබිච්ච කාලවල තියෙන්න ඇති, මතක ඇති. එතකොට වෙලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය මට්ටමට මොකද වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය වෙලා තියෙන්නේ, ඉන්ද්‍රිය කියන්නේ අධිපති කියන එකනේ පාලියෙන්. පාලියෙන් ඉන්ද්‍රිය කියන වචනෙන් අදහස් වෙන්නේ අධිපති කියන. එතකොට හිතේ අධිපති වෙලා ඉඳලා තියෙන්නේ නීවරණ ටික. ඒගොල්ල තමයි රිසෙප්ෂනිස්ට්ලා, ඒගොල්ල තමයි බාරගන්නේ එන අරමුණු. ඒගොල්ලන් ඩිරෙක්ට් කරන විදිහට තමයි එතනින් එහාට ඒ හිත ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ මට්ටමට එනකොට මොන දැන් ශ්‍රද්ධාව ඉදිරිපත් වෙලා තියෙනවා එක රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදිහට. පිළිගන්න ඉන්න ඕන ශ්‍රද්ධාව, මොන හරි අරමුණක් එනකොට ශ්‍රද්ධාව මුල් වෙනවා. එතකොට දැන් ශ්‍රද්ධාව අධිපති වෙලා හිතේ. ශ්‍රද්ධාව විතරක් නෙමෙයි අධිපති, රිසෙප්ෂනිස්ට්ලා කීපයක් ඉන්න පුළුවන්. එතකොට අර නීවරණවලින් හිතට එන ඒ ඇහැකලනාසයෙන් එනේම පිළිගන්න කලින්ම ශ්‍රද්ධාවෙන් යමක් අපිට හිත ඇතුලෙන් කියනවා. අපේ ශ්‍රද්ධාව නිසාම අපිට කියනවා ඔන්න ඕකෙන් වළකින්න, ඕක කරන්න හොඳ නැහැ කියලා. අපි හිතමු යාළුවෙක් මොකක් හරි කිව්වත් එකපාර අර ශ්‍රද්ධාව බලවත් වෙලා හිතට දැනෙන ගතිය. ඔන්න එතකොට අපි කියනවා එයාගේ හිතේ ශ්‍රද්ධාව අධිපති වෙලා, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩිලා, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ විදිහට. ඊළඟට ශ්‍රද්ධාව නොසෙල් වෙන මට්ටමට, ඒ කියන්නේ මොනම වෙන කෙනෙක් වෙන වෙන මොන මත ප්‍රකාශ කර බුදුහාමුදුරුවෝ යමක් දේශනා කරා නම් ඒක පිළිගන්න. ඊළඟට ධර්ම රත්නය, සංඝ රත්නය, සබ්‍රහ්මචාරීන් කියන දේවල්, කල්යාණ මිත්‍රයෝ කියන දේවල්, ඒ පිළිගන්න මට්ටමට ඒව තමයි ඉහළින්ම හිතේ තියෙන්නේ කියන තැනකට එනකොට හිත ඔන්න අපි කියන ශ්‍රද්ධා බලය එයට තියෙනවා. ඒක හොල්ලන්න බෑ ඊට පස්සේ.
ශ්‍රද්ධා බලය තියෙන කෙනාගේ හිතට මේ අශ්‍රද්ධාව සහිත මොන කතාවක් ඇහුණත් ඒක හෙල්ලෙන්නේ නැහැ එයාගේ හිතේ. ඒ පිළිබඳ විමසන්න උත්සාහවත් වෙන්නේ නැහැ. අරගොල්ලොත් එක තර්ක කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. මොකද ශ්‍රද්ධාව හෙල්ලෙන්නේ නැති නිසා. ඒ මට්ටමට ඊළඟට ශ්‍රද්ධාව ගේන්න ඕනේ. ඒකට කියනවා බල මට්ටම. ඊළඟට බොජ්ජංග මට්ටමේ ශ්‍රද්ධාව විශේෂයෙන් සඳහන් කරලා නැහැ ඔයගොල්ලෝ දන්නවා. නමුත් මෙන්න මේ තුන දැන්. මේ සීලක්ඛන්ධය කියලා උඩින් පෙන්නේ. ඒ සීලක්ඛන්ධය මේ ශ්‍රද්ධාව මත තමයි පිහිටන්නේ. ඇයි යමකින් වළකින්න කියලා කියපුවාම ඒ කියන කෙනා තමන් කොච්චර ගරු කරන කෙනෙක්ද කියන එක අනුව තමයි අපි වළකින්නේ. අපිට අපි වැඩිය ගරු කරන්නේ නැති කෙනෙක් අපිට කිව්වොත් ඔන්නෝක කරන්න එපා කියලා අපි ඒක එච්චර ගණන් ගන්නෑ. ඉතින් ඒ වගේ මේ ශ්‍රද්ධා පදනම කියන්නේ ශ්‍රද්ධා බලය හිතේ හැදුනහම බල මට්ටමට ආපුවාම මේ ශ්‍රද්ධා බලය තමයි මෙන්න මේ අංග තුන හිතේ ස්ථිර කරන්නේ. මේ විරති චෛතසික තුන මේවයි වළකින්න මොනම විදියකටවත් කරන්න එපා කියලා තෙරුවන් සරණ සර්. මම හිතන්නේ මියුට් වුණා සර් මයික් එක. සමහරවිට නෝ මයික් එක මගේ අතින් වැරදිලා මියුට් වෙලා. මම මේ කියන්න හැදුවේ මේ බල මට්ටමේ තියෙන ශ්‍රද්ධාව බලය මට්ටමකට කෙනෙක්ගේ හිතේ ආවෙන් පස්සේ එයාට මේ විරති කියලා කියන්නේ වලකින්න වේරමණී ඒ වචන කිව්වොත් කවුරු හරි මෙන්න මේකෙන් වලකින්න මේකෙන් ඈත් වෙන්න කියලා කල්යාණ මිත්‍රෙක් කිව්වොත් එයා ඒ දෙපාරක් හිතන්නේ නැහැ ඒක ගැන. ඒ මොකද අර ශ්‍රද්ධා බලය වෙලා තියෙන හින්දා. ශ්‍රද්ධා බලය වෙලා නැත්නම් එයාගේ හිත හැම වෙලේම චකිතයක් තියෙනවා. ඇයි මේකෙන් වලකින්න කියන්නේ? ඇයි මේක කරොත් මොකක් වෙයිද? අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩාක් එයාගේ හිතේ නැගෙනවා. එහෙම නැගෙන්නේ නැහැ ශ්‍රද්ධා බලය තියෙන කෙනා. ඒ නිසා මෙන්න මේ විරති චෛතසික තුන වැඩෙන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රද්ධා බලය තියෙන හිතක් තුළමයි. ශ්‍රද්ධා බල මට්ටමට ආපු හිතක් තුළමයි විරති චෛතසික තුන සකස් වෙන්නේ. නැති එතන සුළු අදහසක් ඉදිරිපත් කරන්නත් තියෙනවා නම් මේ නැත්නම් මේ ශ්‍රද්ධාවම නේද දැන් ශ්‍රද්ධාව හරිම වටිනවා කියන්නේ ඒක නිසා නේද අපි සමහර දේවල් අපිට විද්‍යානුකූලව නැත්නම් අපිට මේ භෞතිකව තේරුම් ගන්න බැරි දේවල් අපි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන හින්දා අපි ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන යනවනේ. ඒ ගමනට ලොකු උදව්වක් හැටියට ශ්‍රද්ධාව අපිට පිළිහිලා තියෙනවා නේද? අනිවාර්යයෙන්ම ඔබ තමයි හරියටම නිවැරදි. මොකද දැන් උදාහරණයක් විදිහට මේ ලෝක තල ගැන අපි මතක ඇති කලින් දවසේ ලොකු සාකච්ඡාවක් කරා. නිරයන් ගැන, ඊළඟට දිව්‍ය තල ගැන, අසඤ්ඤ තල ගැන එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා. ඊළඟට කර්මය, කර්මඵල සිද්ධ වෙන හැටි. ඉතින් ඒවා අචින්ත විෂයන්නේ කියන්නේ අපි දන්නවා ඒවා හිතලා අපිට හිතලා ඉවර කරන්න බැරි දේවල් මේ ලෝක විෂය. ඊළඟට කර්ම විෂය, ධ්‍යාන විෂය සමහර ඒවා අපිට හිතලා ඉවර කරන්න බැරි ඒවා. විද්‍යාව වගේ මට්ටමකින් කවදාවත් ඔප්පු කරන්න පුළුවන් ඒවත් නෙමෙයි. ඉතින් එතකොට ඔබතුමා කිව්වා වගේ අපි ඒවා ස්ථිර කර ගැනීම, ඔප්පු කර ගැනීම පැත්තට හිතේ යොමු කරොත් ඒ කියන්නේ අපේ ශ්‍රද්ධාව අඩු වෙලා කියන්නේ. ශ්‍රද්ධාව අඩු වුණොත් ඒක ගමනට ලොකු බාධාවක් වෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනාට එහෙම ගැටලුවක් ඇති වෙන්නෙම නැහැ කොහොමවත්. මේ බුද්ධ දේශනාවක් ගැන ආයේ මේක තව හොයන්න දේවල් තියෙනවා කියලා ඇති වෙන්නේ නැහැ. මොම් පින් ඔබතුමයි කිව්ව එක හරියටම හරි. ශ්‍රද්ධාව බලයක් වෙච්ච හිතට ඒ වගේ දේවල් ගැන ආයේ නැවත විමසන්න කියලා හිතෙන්නේවත් නැහැ ඊට පස්සේ. ඒ වගේ කල්යාණ මිත්‍රයෝ එක්ක බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා, මහා සංඝරත්නය සහ සබ්‍රාහ්මචාරීන් තමන්ගේ ඒ ශ්‍රද්ධාවන්ත කල්යාණ මිත්‍රයෝ යමකින් වළකින්න කියලා කියනවද ආයේ දෙපාරක් හිතීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි මම වළකින්න කියලා අහන්න හිතෙන්නේවත් නැහැ.
හොඳයි. එතකොට දැන් අපි කොහොමද භාවනා ටික ගලපගන්නේ මේකට? දැන් මෙහෙම වැඩිගෙන යන්න ඕනේ. මම තව දෙයක් එකට එකතු කරන්න කැමති. මෙහෙම දැන් අපි කියනවානේ මේ චෛතසික තුන, මේ චෛතසික තුනට දැන් සද්ධාව මතයි මේ තුන පිහිටන්නේ කියලා. මේ තුන හරියටම පිහිටන්නේ. ඒකට තල්ලුවක් හම්බ වෙනවා මේකෙන්. ඒ කියන්නේ නිවැරදි දෘෂ්ටියේ දෘෂ්ටි කෝණය එයාට ඇවිල්ලා තියෙනවා නම් ලෝකෙ පිළිබඳ ලෝකෙ දේවල් ගැන, ඒකෙන් එයාට තල්ලුවක් හම්බ වෙනවා ඇයි මේවයි වලකින්න ඕනේ කියලා. යම් නුවණකින් එයාටම පේන්න පටන් ගන්නවා. ඒකට දෙපැත්තකින් තල්ලුව හම්බෙන්න ඕනේ නේද? එක පැත්තක් තමයි මේ ශ්‍රද්ධාවේ. දෙවෙනි එක එයාගෙම දෘෂ්ටිය සකස් වීම. මේ දෙපැත්තෙම තල්ලුව මෙතෙන්ට එනවා. එහෙනම් දෙපැත්තම අවශ්‍යයි. මම කියන්නේ මේ මේ කොටස ප්‍රඥානේ නේද? මේ දිට්ටි සංකප්ප කියන දෙක මේ කොටස ප්‍රඥා. ප්‍රඥාවේ තල්ලුවක් තෝනේ, ශ්‍රද්ධාවේ තල්ලුවක් තෝනේ. නමුත් ප්‍රඥාවෙන් යමක් වැටහෙන්න කලින්ම මේවයි වලකින්න වෙනවා අපි. ප්‍රඥාවෙන් ඒක තේරෙන්න කලින්ම වලකින්න වෙනවා. නැත්නම් අනර්ථයක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ශ්‍රද්ධාව එතෙන්ට ඕනේ වෙන්නේ. පස්සේ ප්‍රඥාවෙන් ඒකට උදව් කරලා ප්‍රඥාවෙන් ඒක පැහැදිලි කරලා දෙන තැනකට එනවා ඉද. ඊට කලින් ශ්‍රද්ධාවේ උපකාරය අත්‍යවශ්‍යයි. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා දැන් කෙනෙක් සෝවාන් වුණාම සෝවාන් වෙනවා කියලා කියන්නෙම සෝතාපට්ටි අංග ටික සකස් වෙනවා කියන සෝතාපට්ටි අංගේ මොනවද තියෙන්නේ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව සහ සීලය කියන දෙක තමයි ගොඩාක්ම ප්‍රධාන වෙන්නේ සෝතාපට්ටි අංග හතර. මේ තුන බුදුවරු කෙරෙහි අචල ශ්‍රද්ධාව, ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව සහ ආරියකාන්ත සීලය, කැමැත්තෙන් ආරක්ෂා කරන සීලය. ඒ කැමැත්තෙන් ආරක්ෂා කරන සීලය තමයි මේ 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 අංග තුනේ තුනෙන් පෙන්නන්නේ විශේෂයෙන්. මේ සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව කියන තුන මේ ආරියකාන්ත සීලේ ප්‍රධානම අංග. එතකොට පේනවා සෝතපත්‍ය අංග කියලා පෙන්නන්නේ ශ්‍රද්ධාව සම්බන්ධ ප්‍රධාන අංග තුනයි සීලය සම්බන්ධ අංගයයි. ඒ සීලය අර ශ්‍රද්ධා අංග තුන මත තමයි තියෙන්නේ. ශ්‍රද්ධා අංග තුන මත තියෙන සීලයක් තමයි සෝවාන් පුද්ගලයාට තියෙන්නේ.